தானியம குவாலிட்டியட ஹதன அலுத் டியாரா ரச பதமட அலுத் வெலா தாம எமதிகமக் லபுனே நே எமதிகம லபன கல் அபே பத்தல ஹிட்டியா இதின் ஈயே மங்க இதன் என்ன கேன்னே தே எமதிகம ஹரி கியல மொத அபி நேமே எமதிகம் இல்லுவே மே தன் கஹன்னே ஜனாதிபதிமா மகவெளி எமதிகம இல்லோலு மம கிரீடா எமதிகம இல்லோலு මම ජීවිත කාලේ ක්‍රීඩා ඇමතිකම බාර ගන්නව සූදානම් නැහැ. අපි ඇමතිකම් ඉල්ලුවෙත් නැහැ. බොහොම පැහැදිලිව අපි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. ඒක නිවාසී පාර්ලිමේන්තුවක් ගිහුවා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. ඒ කියන්නේ හැම පක්ෂයක්ම එකතු වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්නම් අපි යන්නේ නැහැ. එහෙම තමයි කිව්වේ. හැබැයි අවසානයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැ. අපේ යන්න හිටපු කට්ටිය හොඳට හදාගෙන තිබුණේ තනතුරු ටික. ඔය කුසිකාරණ ඇමතිකම ලැබෙන්නේ නැහැ කියලා ඔකට තව ඇමතිවරෙක් එක්ක ඔය ඇමතිතුමා රණ්ඩුරු. නිමාසිරිපාල ඇමතිතුමාට ඔය අමාත්‍ය ධූරය සහ සිවිල් ගුවන් සේවායක රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉල්ලගෙන තිබුණා. ඒක හින්දා ඒකෙත් අරගෙන ගියා. ඔබට මම එක රහසක් කියන්නම්. 2015 අපේ ජනාධිපතිතුමා එතකොට කැබිනට් මණ්ඩලයේ දියුරුම් දුන්නා. කැබිනට් මණ්ඩලයේ දියුරුම් දුන්නාම එතුමාට දුන්නේ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යංශය. ඒක ප්‍රවාහන අමාත්‍යංශය දුන්නම ඒකට තව කැලලක් එතුමාට උණ කල තිබුණා. ගුවන් සේවය. හරි ආසයි ගුවන් සේවයක ගන්න නිමාසිල් පාලනතුමා. ඉතින් ඒ නිසා මොකද කරේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා වරන් ඇවිල්ලා ජනාධිපතිතුමාට කිව්වා අනේ සර් මට ගුවන් සේවයක දෙන්න කියලා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න ඕනේ නැහැ මේකට. ජනාධිපතිතුමාට කිව්වනම් මට තව පොඩි කැලලක් ඕනේ කියලා. රයිලිකෝසිංහ මහත්තයා පොද කරේ අපි ගාව තියෙන ගුවන් සේවයකට එනම් ගන්න කියලා ඒක දුන්නා. අද ඔය තායිසේ කතාව එන්නේ ඔක ලොකු ඇරියස් එකක් පාරක්. ඉතින් ඒ කියන්නේ ඔය ඔය කතා එන්නේ පරණ කාරණාත් එක්ක. ඉතින් ඒ වගේම මේ වැඩපිළි යනකොට මට හොඳට මතකයි අපි තිබිච්ච සාකච්ඡා ගන්නවක මේ ඇමතිවරුන්ට අවශ්‍ය කරන කෑලි ටික කියලා තිබුණේ. මට මෙන්න මේක ඕනේ මට මෙන්න මේක ඕනේ මට මෙන්න මේක ඕනේ. ඒගොල්ලෝ යමතිකම් වලට ඔය තරඟ කරේ අපිත් තරඟ කරේ නැහැ. ඇත්ත කතා. මේ පක්ෂය අය දන්නවා අපි යමතිකම් වලට නෙමෙයි අපි කතා කරේ. අපිට වුණා කරලා තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ඔක්කොම නායකයෝ ඉඳගෙන මේ රට ගොඩ ගන්න වැඩ පිළිවෙල. මේ අය වැඩ කරේ මේ පක්ෂෙත් එක්ක ඉඳගෙන රනිල් වික්‍රමසිංහත් එක්ක. අපි බැසිල් රාජපක්ෂත් එක්කවත් රනිල් වික්‍රමසිංහත් එක්කවත් ගනුදෙනු තියාගෙන හිටියේ නැහැ. ඒ හින්දා තමයි අපිට ගැහුවේ. ඉතින් ඒ නිසා අද මම හිතන්නේ හිතානින්දා වෙනකොට දුමින්සානාගමතුමාට විදුලි බල අමාත්‍යංශය හම්බෙයි. දැන් ඒකටත් ඔක්කොම කතා කරලා තියෙන්නේ.